අද ඇමති අද පුටිය වාඩි වෙන්නේ අද කීයක් හොයනවද කියලා. එයා ලංකාවේ එක විකුණනවා කීයක් ගන්න පුළුවන්ද කියලා try කරනවා. පෙට්‍රෝලියම් එක විකුණනවා කීයක් ගන්න පුළුවන්ද කියලා try කරනවා. මෙහෙමයි කරන්නේ. දැන් පහුගිය දවස්වල ඔයගොල්ලෝ දකිත ඇති හම්බන්තොට තෙල්පිරි පහදුවකට සමාගම් හතක් ආවා කියලා. අමාත්‍යංශ නම් හතක් දැම්මා. අපි වැළව සමාගම් මතේ. එක සමාගමක් බලනකොට ඇඩ්‍රස් එකට ගිහිල්ලා Google ගිහිල්ලා ගහලා බලනකොට නයිජීරියාවේ මුඩුක්කුවක තියෙන. අපේ පිරිපහදුවක් දාන්න. ඔය බොරු නන්දාල මේක ඇදපු කළු සල්ලි. මේ පෙට්‍රෝලියම් ගන්න එන්නේ මොකටද? දැන් ලෝකයේ දූෂණය ගැන වංචාව ගැන එක්සත් ජාතික සංවිධානයේ විවිධ ප්‍රඥප්ති සම්මත කරනවා. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකේ වංචාව දූෂණය ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ හොරකම් කරපු ධනය පිට රටවල හංගගෙන තියෙනවා. හැබැයි පිට රටවල තවදුරටත් හංගගෙන තියන්න බෑ. ඒගොල්ලන් මේකට මේවා ගේන්න ඕන. අන්න ගේනකොට බලන්න මොකද්ද? ගේන්න බෑ නිකන් බැංකුවලට අහු වෙනවා. අන්න ඒතර මොකද කරන්නේ? කොහේ හරි දෙනක සමාගමක් ලියාපදිංචි කරනවා. ඒගොල්ලන්ගේම සමාගම්. ලෝකේ තියෙන සෙල් සමාගම් කියලා ආකෘතිය. ඒ සමාගමවන් සමාගම් අයිතිකාරය කියන්න ඕනේ නේ. එහෙම ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කරලා මොකද කරන්නේ? අන්න අර හොරකම් කරපු ඩොලර් වලින් ඇවිල්ලා රක්ෂණ සංස්ථාව ගන්නවා. අර හොරකම් කරපු ඩොලර් වලින් ඇවිල්ලා පිරිපහදුව දානවා. අර හොරකම් කරපු ඩොලර් වලින් ඇවිල්ලා ලංකා හොස්පිටල් එක ගන්නවා. අර හොරකම් කරපු ඩොලර් වලින් ඇවිල්ලා හිල්ටන් හෝටල් එක ගන්නවා. මේකයි මේ කරන්නේ. මතකව ගන්න. මේ විකුණන එකේ ප්‍රධාන දේ තමයි මාජනයාගේ ධනය හොරකම් කරලා හොරකම් කරලා පිට රටවල එක්ස්ප්‍රස් කරලා තියෙනවා. අන්න ඒ වගේ මේවා මිලදී ගන්න යන්නේ. මේකයි මෙතන තියෙන සූත්‍රය. නැත්තම් ටෙලිකොම් එක පාඩුද? ටෙලිකොම් එක ගිය අවුරුද්දේ ලාභය කෝටි 1200යි. එකෙන් ටෙලිකොම් එක මාසයකට කෝටි 1000ක් ලාභ ලබනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තමයි මාසයකට කෝටි 100ක් ලාභ ලබනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මාසයකට කෝටි 100ක් ලාභ ලබනවා. මාසයකට කෝටි 100ක් ජාතික රක්ෂණ සංස්ථාව ලාභ ලබනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. එයි දැන් තබුනාසලද විකුණනවා කිව්වට මේ කජු සංස්ථාව වගේ වගේ කියලා. ඒව නෙවෙයි. මේ දෙන්න හදන්නේ මොනවද? ලාභ ලබන ඒවා. හොරකම් කරපු ධනය ගෙනලා කජු සංස්ථාව ගන්නෙ නෑ. හොරකම් කරපු ධනය ගෙනලා තමයි ටෙලිකොම් එක ගන්න හදන්නේ. හොරකම් කරපු ධනය ගෙනලා ඉන්ෂුරන්ස් එක ගන්න හදන්නේ. හොරකම් කරපු ධනය ගෙනලා ලංකා හොස්පිටල් ගන්න හදන්නේ. මේ මොකද කරන්න හදන්නේ? රටේ මහජනයාගේ සම්පත්, ජාතික ධනය, ජාතික සම්පත් මේ කුඩා කෞරවලල දැහගන්න සලසුම් කරලා තිබෙනවා. මේක තමයි මේගොල්ලන්ගේ සලසුම. ඒ නිසා මේ විකිණීමත් මේ ණය ගැනීමත් අපේ රටේ ආර්ථික ගොඩනැගීමේ මාවතක් නෙවෙයි. අපේ රට විකුණලා ගොඩනගනවා නම් දැන් ආයතන 88ක් විකුණලා ගොඩ යන්න ඕන. අපේ රට ණය අරගෙන ගොඩ යනවා නම් දැන් කෝටි ලක්ෂ 28ක් ණය අරගෙන තියෙනවා. එහෙනම් ගොඩ යන්න ඕන. නේද? 88ක් විකුණලා ගොඩ ගේපු නැති රට හතක් විකුණලා ගොඩ වෙයිද? කෝටි ලක්ෂ 28ක් ණය අරගෙන ගොඩ ගේපු නැති අය කෝටි ලක්ෂයක් අරගෙන ගොඩ වෙයිද? ගොඩ යන්නේ නැහැ. මේ පැරණි පාරමයි. එනිසා අපේ රට අලුත් පාරක් ඕන. ඒ අලුත් පාර තමයි මොකද්ද? මහජනයාගේ ධනය සතයක් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති මහජනයාගේ සෑම සතයක්ම පෙරලා මහජනයාට සේවා සපයන නව වංචා දූෂණ වලින් තොර ආණ්ඩුව හදන්න ඕන. අන්න ඒ ආණ්ඩුව හදන්නේ මාලිමාවේ ආණ්ඩුව මත තබා ගන්න.